Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2013 රිලීස් වුණ Despicable 2 කියන මූවී එක. ඔයාලට මතක ඇති කලින් මූවී එකේ ජර වැඩ මර වැඩ කර කර හිටපු ග්‍රූට හුරතල් ගෑනු ළමයි 3 දෙනෙක් හම් වුණාට පස්සේ ඒ ගෑනු ළමයි 3 දෙනා මෙයාගේ මුළු ලෝකෙම වුණා. ඒ නිසාම මෙයා මෙයාගේ නරක වැඩ ඔක්කොම අතහැරලා පාඩුවේ ජෙලි බිස්නස් එකක් කරගෙනයි ජීවත් වෙන්නේ. ඒත් මෙයාට නිකන් ඉන්න නම් ලැබෙන්නේ නැහැ. කලින් කතාවේ හඳවරකම් කරගත්ත සිද්ධිය ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ වුණ නිසා හොරු අල්ලන එක අන්නයම මෙයාට වැඩක් දෙනවා. එයාලගේ භයානක දියරයක් හොරගම් කරගත්ත හොරෙක් අල්ලගන්න කියලා. ඒ දියරයත් එසේ මෙසේ දියරයක් නෙවෙයි. ඒ දියරයට පුළුවන් ඕනම කෙනෙක්ව රාක්ෂය කරන්න. දැන් ඒ දියරය හොරගම් කරගත්ත හොරා රාක්ෂය කරන්නේ අපේ ගෲ ළඟ ඉන්න මිනියන්ස් ලව. දැන් හොඳටම කේන්ති ගිය ගෲ මිනියන්ස් ලව බේරගන්න යනකොට මෙයාට එක ගෑනු ළමයෙකුත් උදව් කරනවා. දැන් මෙතනින් එහාට කොහොමද ගෲගේ ජීවිතේ වෙනස් වුනේ? අන්තිමේටම මිනියන්ස් ලට බේරෙන්න පුළුවන් වෙයිද නැද්ද කියලා බලන්න යන්න කලින් දාමත් මගේ channel එක subscribe කරන්න බැරි වුණා නම් දැම්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අද ගෙනා movie එක බලන්න. මං ඔයාලගේ තඩි උඩි බොස්. මේ කතාව පටන් ගන්නේ ආක්ටික් වල තියෙන රහසිගත විද්‍යාගාරයකින්. දැන් මෙතන වැඩ කරන සේවකයා දෙන්නේ පාඩුවේ කාඩ් සෙල්ලම් කර කර ඉන්නකොට ඔන්න මෙයාලා ළඟ තිබුණ දේවල් අහසට ඇදිලා යන්න පටන් ගන්නවා. බලනකොට ඒ කාන්දන් යානාව දැන් මේ යානාවට හැම දෙයක් වගේම ඇදිලා යන්න පටන්ගෙන අන්තිමේටම විද්‍යාගාරෙත් ඇදිලා ගියාට පස්සේ මේ යානාව මෙතනින් යන්න යනවා. දැන් මේ සිද්ධිය සිද්ධ වෙලා හරියටම සති 3ක් වෙනවා. හැබැයි තාමත් මෙයාලට මේ අපරාධය කරපු කෙනාව හොයාගන්න බැරි වුණා. නිසා මෙතන ඉන්න ප්‍රධානියෙක් එක නියෝජිතවරියෙකුට කියනවා දැම්ම ගිහින් එයාව එක්කන් එන්න කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ අපේ කතාවේ වීරා ගෲව මෙයා මූණත් ඔරවගෙන ලොකු තුවක්කුවක් අරන් ඇවිත් එළියේ ඉන්න කාට හරි වෙඩි තියයි කියලා හිතනකොට මෙයා ඒ තුවක්කුවෙන් ලොකු බැලුම් බෝලයක් පුම්බවනවා. බලනකොට අද ඇග්නස්ගේ උපන්දිනේ. ඒ නිසා ගෲගේ ගෙදර ලොකු සාදයක්. දැන් මේ සාදෙට ළමයි විතරක් නෙවෙයි එක මගරෙකුත් ඇවිත් ඒ වෙන කවුරුන් නෙවෙයි ගෲගේ බල්ලා මෙයාව දකින්නකොට බහිතනවා. හැබැයි දැන් මෙයාට කැත ඇඳුමකුත් අඳවලා ඒත් ළමයින්ට නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙයාලව බේරගන්න තමයි අපේ මිනියන්ස්ලා ඉන්නේ. හැබැයි බේරගන්නව එයාලටම ගහගෙන එයාලම රණ්ඩු වෙනවා. එතකොට ගෲ ඉන්නේ නම් ටිකක් කේන්තියේ. මොකද මෙයා සුරංගනාවියකට රඟපාන්න කෙනෙකුට එන්න කියලා. හැබැයි දැන් එයා මේ සාදරේ එන්න බෑ කියනවා. හැබැයි ඇග්නස් සුරංගනාවිය එනකන් ගොඩක් සතුටින් ඉන්න නිසා ගෲ මිනියන්ස්ලාට කියනවා ඔයාලා දැම්ම ගිහින් එයාලව බලා ගන්න මං ඉක්මනින්ම එන්නම් කියලා. ඒ නිසා මිනියන්ස්ලා ළමයින්ට මැජික් සංදර්ශනයක් කරන්න පටන්ගෙන. හැබැයි මේ විහිළුකාරයෝ ටික මැජික් සංදර්ශනය කරන්න ගොඩක් භයානක ආයුධ අරන් ඇවිත් ඒත් හොඳ වෙලාවට ළමයි ටික දකිනවා සුරංගනාවිය ඇවිත් කියලා. බලනකොට ඒ සුරංගනාවිය වෙන කවුරුන් නෙවෙයි අපේ ගෲ. මෙතන තියෙන හොඳ වැඩේ තමයි ගෲ ලණුව අල්ලගන්න දීලා තියෙන්නේ අපේ මිනියන්ස්ලාට. හැබැයි එයාලා ලණුව අල්ලගන්නව වෙනුවට විහිළු වැඩක් කරපු නිසා අන්තිමේ ගෲ ගොනා පොළවේ ගැහුවා වගේ ඇදගෙන වැටෙනවා. දැන් ගෲ මේ ළමයින්ව සතුටු කරන්න හදනවා. හැබැයි ළමයි ටික මෙයාගෙන් අහන්නේ ඇයි ඔයා ඔච්චර මහත කියලා. දැන් ගෲටත් මෙයාලගේ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති නිසා මේ තමයි කේක් කන වෙලාව කියලා ළමයි හැමෝම කේක් කන්න යවනවා. හැබැයි ඇග්නස් මේ සුරංගනාවියක් වගේ ඉන්නේ ගෲ කියලා දැනගෙන මෙයා ගෲට කියනවා මං ඔයා මුලදීම අඳුරගත්තා. හැබැයි අනිත් අය ඔයා ගැන දැනගනීවි කියලා තමයි මං ආට මේ දේවල් ගැන කිව්වේ නැත්තේ කියලා. ඒ වෙලාවේ ගෲගේ යාළුවෙක් ඔයානම් මාරම කෙනෙක් මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. එයා විවාහ වෙන්න කෙනෙක් හොයන ගමන් ඉන්නේ. හැබැයි එයා නම් ලස්සන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා මොකද්ද කියන්නේ කියලා අහනකොට ගෲ ලස්සන බලාපොරොත්තු වෙන්න එයාට ලස්සන තියෙන්න එපේ කියලා මේ දෙන්නටම වතුර පාරක් ගහලා මේ දෙන්නා මෙතනින් එලව ගන්නවා. දැන් ඒ සීන් එක එහෙම කට් කරාට පස්සේ පහවදා කවුරු හරි කෙනෙක් ගෲගේ ගෙදර ඔත්තු බලනවා. බලනකොට ලුසි කියලා එක නියෝජිතවරියා මෙයා AVL එකේ වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ දුෂ්ටයන් පිටු දැකීමේ සංගමයේ නියෝජිතයෙක්. දැන් මෙයා ග්‍රෝ එයා මගෙත් එක්ක යන්න ඉන්න ඕන කියලා කියනකොට ග්‍රෝ කියපු ගාම ඔයත් එක්ක එන මම ඕඩේ නෙවෙයි කියලා මෙයා ගල් කරන්න හදනවා. හැබැයි ලූසිත් මේ හැම දෙයකම ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ. මෙයා ග්‍රෝට කරන්ට් එක වහද්දලා ග්‍රෝට සිහිය නැති වුණාට පස්සේ ග්‍රෝ එයාගේ කාර් එකට දාගෙන එයා මෙතනින් එකන් යන්න හදනවා. දැන් මේ දේ දැක මිනියන්ලා දෙන්නේ ග්‍රෝව බේරගන්න දුවන් එනකොට එක මිනියන් කෙනෙකුට විතරයි කාර් එකට නැග ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිත් මිනියන් කාර් එකට නගිනවා කියලා කරන්නෙම විහිළු වැඩ. ඒ ටිකක් දුර යනකොට ලුසි මෙයාලා දෙන්න ඉන්නවා දැකලා මෙයාලවත් කාර් එකට දාගෙන අන්තිමේට මේ දෙන්නගේ සිය නැති කරනවා. දැන් ලුසි කෙලින්ම මෙයාගේ කාර් එක අරන් යන්නේ මහමූදට. බලනකොට මේ කාර් එක එසේ මෙසේ කාර් එකක් නෙවෙයි. මේ කාර් එකට වැඩ කෑලි ගොඩක් දාන්න පුළුවන්. දැන් මිනියන්ස්ලට සිය ඇවිත් හැබැයි මෙයාලට අමතකයි මෙයාලව පැහැරගත්තා කියලා. මොකද මෙයාලා ඒ තරම් සතුටෙන් ඉන්නේ. දැන් මෙයාලා මුහුදු පතුලේ තියෙන එක සම්මැරීණයකට එනවා. දැන් ග්‍රෝට ටිකෙන් ටික සිහින්න පටන්ගෙන ඒ නිසා මෙයා එතන ඉන්න කට්ටියට බනිනවා ඔයාලා මේ මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේ මේ සංගමයේ අධ්‍යක්ෂක සයිලස් රෑම්ස්පොට මේ දුෂ්ටයන්ට විරෝධී සංගමය කවුරු හරි බැංකුවක් මංගොල්ල කෑවත් අපි මේ දේවල් ගණන් ගන්නේ නැහැ. එතකොට මිනි මැරුමක් වුණොත් මේ දේවලුත් අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි කවුරු හරි අයිස් කඳු දිය කරන්න හැදුවත් එහෙම නැත්නම් හඳ හොරගම් කරන්න හැදුවත් අන්න ඒ වෙලාවේ නා අපි එනවා කියලා කියනකොට ග්‍රූණන් කියන්නේ මං ඒ වගේ දෙයක් කරා කියලා ඔප්පු කරන්න ඔයාලා ළඟ සාක්ෂි නැහැ. අනික මං ගත්ත දේවල් ගත දැනීම ගිහින් තිබ්බා කියලා කියනකොට අධ්‍යක්ෂකවරයා අපි ඔයා කරපු හැම දෙයක් වගේම දන්නවා. අන්න ඒ නිසා තමයි ඔයා වගේ දක්ෂයෙක්ගෙන් අපි උදව් ඉල්ලන්න තීරණය කරේ කියලා ලුසි ග්‍රූට ග්‍රූ එකන් ආව හේතුව කියන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මේ මුවිගේ මුලදීම එක හොරෙක් ඇවිත් විද්‍යාගාරයක් හොරගම් කරගත්තා. අන්න ඒ විද්‍යාගාරය ඇතුලේ තිබිලා තියෙන්නේ PX41 කියන සිරම් එක. දැන් මේ සිරම් එක එක හාවෙකුට විද්ද ගමක් ඒ හාව ගොඩක් දරුණු දම්පාට රාක්ෂයෙක් වෙලා මෙතන ඉන්න හැමෝම කාලා දානවා. දැන් මේ දේ දැක ග්‍රෝ ඒ සිරම් එක නම් ගොඩක් භයානකයි කියලා කියනකොට අධ්‍යක්ෂකවරයා අන්න ඒ නිසා තමයි අපි යාගෙන් උදව් ඉල්ලන්නේ. මේ සිරම් එක වැරදි මිනිසෙක් අතර ගියොත් මේ මුළු ලෝකෙම විනාශ වෙන්න පුළුවන්. අපි අපේ ළඟ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අන්තිමේටම හොයාගත්තා සිරම් එක හොරගම් කරපු මිනිස්සයා එක වෙනද සංකීර්ණයක කඩයක් දාගෙනයි ඉන්න කියලා. ඒ නිසා ඔයත් ඒ වෙනද සංකීර්ණේ කඩයක් දාගෙන ඔත්තු බලන්න ඕන කියලා කියනකොට ග්‍රෝ මට තේරෙනවා ඔයාලා මේ මොකටද ඉන්න හදන්නේ කියලා. හැබැයි මට මගේ ළමයින්ව බලා ගන්න තියෙනවා. ඒ නිසා මම ඔයාලගේ සෙල්ලම් වලට එන්නේ නැහැ කියලා මෙයා මෙතනින් යන්න හදනවා. හැබැයි බලනකොට මෙයාලා ඉන්නේ මුහුද මැද. ඒ වෙලාවේ මෙතනට ආවලුසි එයාගේ විසිටින් කාඩ් එක දෙනවා. ඔයාගේ හිත වෙනස් වුණොත් මට කතා කරන්න කියලා. දැන් බගපන්ඩිතකමට ග්‍රෝත් බෑ කිව්ව නිසා මෙයාට අන්තිමේටම බෝට්ටුවෙන් තමයි ගෙදර යන්න වෙන්නේ. දැන් ගෙදර ආව ග්‍රෝ එයාගේ ළමයින්ව නිදි කරන්න එක්කන් යනකොට ඒ ළමයි ටික ග්‍රෝගෙන් අහන්නේ ඔයා ගෑන් ළමයි ආශ්‍රය කරන්නේ නැත්තේ එයාලට තියෙන බය නිසාද කියලා. ඒත් එක්කම ග්‍රෝට මෙයාගේ පොඩි කාලේ මතක් වෙන්න පටන් ගන්නවා. බලනකොට ග්‍රෝ ගෑන් ළමයින්ට බය වෙන එක සාධාරණයි. මෙයා එක ගෑන් ළමෙක් එක්ක කතා කරන්න ඒ ගෑන් ළමයාව ඇල්ලුවා විතරයි. අනිත් හැමෝම ඊයා ග්‍රෝ අර ගෑන් ළමයාව ඇල්ලුවා කියලා මෙතන ඉන්න ළමයි හැමෝම මෙතනින් දුවලා යනවා. ඒත් මෙයා මේ දේවල් ගැන මෙයාගේ ළමයින්ට කියන්නේ නැතුව මෙයා ළමයින්ට කියන්නේ මං එයාලට කතා කරන්න ඇත්තේ එයාලට තියෙන බය නිසා නෙවෙයි මං එයාලට අකමැතියි කියලා. මෙයා ළමයිව නිදි කරන්න යනකොට මාර්ගෝ කාට හරි මැසේජ් ආවනවා දැකලා මෙයා හොඳටම කලබල වෙනවා. මොකද ග්‍රෝ කැමති නෑ මාර්ගෝ කොල්ලෝ එක්ක මැසේජ් කරනවට. ඊළඟට ග්‍රෝ යන්නේ ගේ යට තියෙන මෙයාගේ රහසිගත විද්‍යාගාරයට. කලින් මිනියන්ස්ලා මෙතන ආයුධ හැදුවට දැන් මෙයාලා මෙතන කරන්නේ ජෙලි හදන එක. හැබැයි මෙයාලා මොන දේ කරත් ඒ කරන වැඩෙන් මෙයාලා ගොඩක් විනෝද වෙනවා. එතකොට ડોක්ටර් නෙෆාරියොත් අලුත් කෑම જાතිය හදන්න පටන්ගෙන දැන් ග්‍රෝ මෙයා අලුතෙන් හදපු ජෑම් එක පොඩ්ඩක් කාලා බලනකොට ඒ ජෑම් එක කටේවත් තියන්න බෑ මෙලෝ රහකට නෑ. හැබැයි ග්‍රෝ නෙෆාරියෝගේ හිත සවුත් වෙයි කියලා මෙයා නෙෆාරියෝගේ හිත හදනවා. ඒත් ડોක්ටර් නෙෆාරියෝට මේ වැඩේ එපා වෙලා වගේ මෙයා ග්‍රෝට කියනවා මට හැමදාම ඕන වුණේ හැමදේම විනාශ කරලා දුෂ්ට වැඩ කරන්න. ඒත් මං ජෙලි හදන එක විතරයි කරන්නේ. හැබැයි මට ලොකු දුෂ්ටෙක් කතා කරා එයා ළඟ ලොකු ලැබ් එකකුත් තියෙනවා. ඒ වගේම එයා මට ලොකු බඩියකුත් දෙන්නම් කියලා වරන්දු වුණා. ඒ නිසා මං එයා ළඟට යනවා කියලා කියනකොට ග්‍රෝත් මෙයාව තේරුම් අරගෙන මෙයාට යන්න ඉඩ දෙනවා. හැබැයි මෙයා මේ වෙනකම් කරපු සේවය නිසා මෙයාට නිකන් යන්න දෙන්නේ නැහැ. මෙයාට ගෞරව කරලයි මෙයාව මෙතනින් යවන්නේ. හැබැයි ග්‍රෝ නම් ડોක්ටර් නෙෆාරියෝ යන්නේක ගැන ගොඩක් දුගෙන ඉන්නේ. ඒ වෙලාවේ මෙයාට AVL එක මතක් වෙනවා. දැන් එක මිනියන් කෙනෙක් ග්‍රෝගේ ගෙදර අස්කර කර ඉන්නකොට කවුරු හරි කෙනෙක් ග්‍රෝගේ ගෙදර ඇවිත් ඒ නිසා මේ මිනියනොත් ඒ කවුද කියලා දොර ඇරලා බලනවත් එක්කම ඒ ආපු මිනිසයා මෙයාව අල්ල ගන්නවා. දැන් පහවදා උදේ මේ ගෑන් ළමයි තුන් දෙනා ග්‍රෝ ගෑන් ළමයිකෝ මුණ ගැහෙන්න යන්නේ නැති නිසා මෙයාලා ග්‍රෝගේ ෆොටෝස් දාලා ගෑන් ළමයිකෝ හොයාගන්නයි යන්නේ. හැබැයි හොඳ වෙලාවට ඒ වෙලාවේ මෙතෙන්ට ආව ග්‍රෝ මේ කරන්න යන වැඩේ නවත්තලා මේ ගෑන් ළමයි තුන් දෙනාට කියනවා රාසිගත ආයතනය මට රාසිගත වැඩක් දුන්නා. ඒ නිසා මං ආයෙත් මේ මුළු ලෝකෙම බේර ගන්නයි යන්නේ කියලා. ඒ වෙලාවේ මිනියන්ස්ලා ටිකත් එයාලගේ වෙස් මාරු කරගෙන මේ හිමුට ලෑස්ති වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ විද්‍යාගාරයේ හොරගම් කරපු අර හොරා කඩයක් කරන වෙළඳ සංකීර්ණය. දැන් ග්‍රෝ මෙතන ඔත්තු බලන්න ඕන නිසා මෙයා මෙයාගේ සගයොත් එක්ක මෙතන කප් කේක් කඩයක් කරන්නයි යන්නේ. ඒ වගේම මෙයාට උදව් කරන්න ලුසිත් ඇවිත්. හැබැයි ඒ වෙලාවේ ලුසි මෙයාට පේන්නේ වැඩ කෑල්ල ටිකක් දාලා අන්තිමේටම ග්‍රෝ කප් කේක් වලින් නෑ වෙනවා. ඒ විතරක් නෙවෙයි ලුසි මෙතනට ආව මිනියන් කෙනෙකුටත් හතුරෙක් කියලා ගහන්න පටන් ගන්නවා. හැබැයි ඒ මිනියන් ලුසිව දැක්ක විතරයි ලුසිත් එක්ක ගමන් බිමන් ගිහින් අන්තිමේටම ලුසිට හදවත් දෙනවා වගේ හින දකින්න පටන්ගෙන දැන් ලුසි ග්‍රෝ දෙන්න එකතු වෙලා අනිත් අය ගැන ඔත්තු බල බල ඉන්නකොට එකපාරට මෙයාලගේ කඩේට මහත මිනිහෙක් එනවා. මෙයාගේ නම එඩ්රදෝ ෆෙරෙස්. මෙයාත් මේ වෙළඳ සංකීර්ණයේ අවන්හලක් කරන කෙනෙක්. දැන් ග්‍රෝ ඔයා අවන්හලක් කරනවා නම් මොකද අපේ කඩෙන් කන්න ආවේ කියලා අහනකොට එඩ්රඩෝ මට ඔයාලගෙන් කප් කේක් ගොඩක් ඕන කරනවා කියලා මෙයා මෙයාලට ලොකු කප් කේක් ඕඩර් එකක් දීලා මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ ග්‍රෝට මෙයාගේ හැඩරුවට සමාන කෙනෙක් එකපාරට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ මීට අවුරුදු 20කට කලින් හිටපු එල්මාචෝ. මෙයා ගොඩක් ශක්තිමත් අමුතුම කෙනෙක්. මෙයාට හොරවල්ලන්න එකම එක අතක් තිබුණත් ඇති. හැබැයි මෙයා වීර ක්‍රියාවක් කරනවා කියලා මෝරෙක්ගේ ඇඟ උඩ නැගගෙන මෙයාගේ ඇඟේ ඩයිනමයිට් ගැට ගහගෙන ගිනි කන්දක් උඩට පැන්න නිසා අන්තිමේට මෙයාගේ ඇඟේ කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙලා. හැබැයි එඩ්රඩෝගේ හැඩරුව නිකන් එල්මන්ජෝගේ හැඩරුවට සමාන නිසා අන්තිමේට මේ දෙන්න තීරණය කරනවා අද රෑට එයාගේ අවන්හලට යන්න. ඒ නිසා මෙයා මිනියන්ස්ලා දෙන්නෙකුට ළමයින්ව බලාගන්න කියලා තවත් මිනියන්ස්ලා කිහිප දෙනෙක් එක්ක මෙයාගේ ගමන යනවා. දැන් ළමයින්ව බලාගන්න කිව්ව මිනියන්ස්ලා දෙන්න ළමයින්ව නිදි කරාට පස්සේ මෙයාලා ගේ ඇතුළේම සෙල්ලම් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවෙම එලියන් එක අමුතු සද්දයක් ඇහිලා දෙන්නත් එක බයෙන් එතනට ගිහින් බලනකොට එතන ඉන්නේ එක පෝසෙක්. ඒ නිසා මේ දෙන්න සතුට වෙනකොට අමුතු යානාවකින් මෙතනට ආව කවුදෝ කෙනෙක් මේ දෙන්නව පැහැර ගන්නවා. තවත් පැත්තේ ලුසි ග්‍රෝයි දෙන්න එඩ්රඩෝගේ අවන්හලට ඇවිත්. හැබැයි ලුසි ඇතුළට යන්න කලින් එක ස්ප්‍රේ එකක් ගහනවා මෙතන ලේසර් මාක් හරි දෙයක් තියෙනවද කියලා බලන්න. ඒ ග්‍රෝ මේ වගේ අවන්හලක ලේසර් එකක් තියෙන විදිහක් නෑ කියලා මෙයා ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි. මෙයාගේ කකුල ලනුවක වැදිලා එතන තියෙන සීනුවා නාද වෙනවත් එක්කම අවන්හලේ පැත්තක තිබුණ දොරක් ඇරෙනවා. ඒ නිසා මේ දෙන්නත් ගොඩක් බය වෙලා බලන් ඉන්නකොට එතනින් එන්නේ එක කිකිලියෙක්. දැන් මෙයාලා ඇති අන්දන් අපි බේරුණා කියලා හිතනකොට ඒ කිකිලේ ග්‍රෝ ගැඟට කඩාන පැනලා මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. බලනකොට මේ කිකිලිත් එසේ මෙසේ කිකිලිය නෙවෙයි. හැබැයි අන්තිමේටම ලුසි ළඟ තිබුණ අමුතු දෙයකින් මේ කිකිලිව ගල් කරාට පස්සේ තමයි මෙයාලට මේ කිකිලියෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නා කුස්සියට ඇවිත් අර රාවණය හොයනකොට ලුසි ග්‍රෝට ස්කෑන් කරන්න පුළුවන් එක කණ්ණාඩියක් දෙනවා. හැබැයි ඒ වෙලාවේ ග්‍රෝ ඒ කණ්ණාඩියෙන් ලුසි දිහා බලලා එයා ගොඩක් බය වෙනවා. ඊට පස්සේ මේ කණ්ණාඩියෙන් හතර වටේට සෝදිසි කරලා බලනකොට අන්තිමේට මේ දෙන්නට සේප්පුවක දාලා තිබුණ සිරම් එක හම්බ වෙනවා. දැන් මේ දෙන්නට ගොඩක් සතුටුයි. මෙච්චර ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ කියලා දෙන්නත් එක සේප්පුව ඇල්ලලා බලනකොට ඇතුලේ තියෙන්නේ සෝස් බෝතලයක්. ඒ වෙලාවෙම අවන්හලට එඩ්රඩෝත් ඇවිත්. දැන් මෙයාගේ සද්ද ඇහුණා විතරයි මේ දෙන්න ඉක්මනින්ම මෙතනින් පැනගෙන මිනියන්ස්ලාට කතා කරනවා. දැම්ම වාහනේත් අරගෙන අපි ඉන්න තැනට ඉන්න කියලා. හැබැයි මිනියන්ස්ලාට වාහනේ පාලනය කරගන්න බැරුව මෙයාලා වාහනෙත් අරගෙන හැමදැනකටම යනවා. ඒ වෙලාවේ ග්‍රෝයි ලුසි දෙන්න එඩ්රඩෝට අහු වෙන්නත් තිබුණා. හැබැයි අන්තිමේටම මේ කට්ටියට පුළුවන් වෙනවා එඩ්රඩෝට අහු වෙන්නේ නැතුව මෙතනින් පැන ගන්න. දැන් පහවදා එක අයිස්ක්‍රීම් ට්‍රක් එකක් ග්‍රෝගේ ගෙවල් ළඟට ඇවිත්. ඒ වෙලාවේ මේ අයිස්ක්‍රීම් ලොරිය දැක මිනියන්ස්ලා ටික පොඩි අයවත් පහු කරන් දුවන්නේ අයිස්ක්‍රීම් කන්න. හැබැයි බලනකොට ඒ ඇත්තටම අයිස්ක්‍රීම් ලොරියක් නෙවෙයි. ඒ ලොරිය ඇවිත් තියෙන්නේ මිනියන්ස්ලාව පැහැර ගන්න. ඒ වෙලාවේ ලොරියට මුවා වෙලා හිටිය එක මිනියන් කෙනෙක් ඉක්මනින්ම මෙතනින් පැන ගන්න හදනවා. හැබැයි අන්තිමේටම මෙයාටත් අයිස්ක්‍රීම් එකක් දෙනවා වගේ රවට්ටලා මෙයාවත් අල්ල ගන්නවා. දැන් ග්‍රොයිල් ලුසී දෙන්න එඩ්ඩ තෝ හොරා කියලා සැක කරාට එයා හොරා නෙවෙයි කියලා දැනගත්ත නිසා මේ දෙන්න කුණුබක්කි වෙලා හැංගිලා අනිත් අය ගැන ඔත්තු බලන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ එක මිනිහෙක් ගොඩක් කුණු කොපි එකක් ග්‍රෝ හැංගිලා ඉන්න ඩස්බින් එකට දාන්න හදනවා. ඒ නිසා ග්‍රෝ එතනින් පැන ගන්න හදනකොට අන්තිමට මෙයා ඇවිත් වැටෙන්නේ මෙයාගේ ළමයි ළඟට. ඒ වෙලාවේ ළමයි මෙයාට විහිළු කරනවා ඔයා කුණුබක්කි වෙලා හැංගිලාද මේ මුළු ලෝකයෙන් බේරගන්න කියලා. දැන් ග්‍රෝ නෑ නෑ මං ඔත්තු බලනවා මෙයා තමයි මගේ සහායිකාව කියලා මෙයා ලුසීව ළමයින්ට හඳුන්වලා දෙනකොට ඇග්නස් ලුසී දිහා නිකම් පුදුමෙන් වගේ බලන් ඉඳලා මෙයා ලුසීගෙන් අහන්නේ ඔයා විවාහ වෙලාද ඉන්නේ කියලා. ඒ වෙලාවේ ග්‍රෝ ඔයාලා මේ මොනවද අහන්නේ? දැන් මේ සල්ලි ටිකත් අරගෙන පොඩක් ඇවිදලා ඉන්න කියලා. මෙයා ළමයින්ව මෙතනින් යවා ගන්න හදනවා. හැබැයි ළමයි මෙයාට විහිළු කරනවා ඔයා අර ගෑන් ළමයාට කැමති නේද කියලා. හැබැයි ග්‍රෝට නම් ඒ වගේ දෙයක් හිතෙන්නේම නැහැ. දැන් ඇග්නස් ප්‍රාර්ථනාවක් කරගෙන කාසියා පොගුන්ට දානකොට ඊඩත් පොගුනේ තියෙන කාසිටික ආයෙත් එළියට ගන්නවා. එතකොට මාර්ගෝ ලස්සන කොල්ලෙක්ව දැකලා එයාට පිස්සු වැටිලා ඒ නිසා මෙයාට ඉන්න තැන අමතක වෙලා වැටෙන්න යනකොට ඒ කොල්ලා ඇවිත් තමයි මෙයාව බේරගන්නේ. ඊට පස්සේ දෙන්න යාළු වෙලා මාර්ගෝ ඒ කොල්ලගේ පස්සෙන් යන්න යනවා. තවත් පැත්තකින් ග්‍රෝ සිරම් එක හොයාගෙන බොරු කොණ්ඩ විකුණන කඩේකට යන්නයි යන්නේ. ඒ වගේම ග්‍රෝ ළඟ එක ගැජට් එකක් තියෙනවා. ඒ ගැජට් එකට පුළුවන් සිරම් එක හොයාගන්න. ඒ නිසා මෙයා කඩේ ඇතුළෙන් හැම බඩුවල් ළඟටම මෙයාගේ බෙල්ල එක ලං කරනවා. මේ විදියට තැන් කිහිපයක් පරීක්ෂා කර කර යනකොට ඔන්න එක රාකයා ළඟදී බෙල් එකේ ලාම් එක වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මෙයා ඒ සිරම් එක හොයාගන්න කලින් මෙතන දුවන් ආව මෙයාගේ ගෑන් ළමයි දෙන්න අන්න මාර්ගෝ කොල්ලෙක් එක ගියා කියලා කිව්වා විතරයි. ග්‍රෝ කරන්න ආව දේත් අමතක වෙලා මෙයා ඉක්මනින්ම මාර්ගෝ හොයාගෙන යනවා. බලනකොට මාර්ගෝයි අර කොල්ලයි එඩ්රදෝගේ අවන්හලට ගිහින් බලනකොට මේ කොල්ලගේ තාත්තා එඩ්රදෝ ඒ වෙලාවේ මෙයා ළඟ හිටපු කිකිලි ග්‍රෝව අඳුරගෙන ග්‍රෝට පහර දෙන්න යනවා. ඒ නිසා ග්‍රෝ අපි දැම්ම මෙතනින් යන්න ඕන කියලා මෙයාල මෙතනින් යන්න හදනකොට එඩ්රදෝ ළමයි දෙන්න පොඩ්ඩක් දැන අඳුර ගන්න ඕන. ඒ නිසා ඔයාලා ඊළඟ සතිය අපේ ගෙදර තියෙන සාදෙට අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා මේ කට්ටියට ආරාධනා කරනවා. ඒ නිසා ළමයි ටිකට ගොඩක් සතුටුයි. හැබැයි ග්‍රෝට නම් මහරම කේන්තියක් තියෙන්නේ. ඒ නිසා මෙයා AVL එකේ ලොක්කට ගිහින් කියනවා එල්මාජෝ කියන්නේ එඩ්රදෝට ඒ නිසා අනිවාර්යයෙන්ම එයාව අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම එයාගේ පුතා තමයි මෙයා හැම දෙයකටම මහ මොල ඒ නිසා ඒ දෙන්නවම අත්අඩංගුවට ගන්න ඕන කියලා මෙයා කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ලොක්කා ඔයාම නේද එදා කිව්වේ එයා හොරෙක් නෙවෙයි කියලා. අනික අර බොරු කොණ්ඩ විගුණන කෙනා ළඟ සිරම් එක තිබුණ නිසා අපි එයාව අත්අඩංගුවට ගත්තා කියලා කියනකොට ග්‍රෝ මං කියන දේවල් ඇත්ත කියලා ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම් කියලා මෙයා ගොඩක් කේන්තියෙන් මෙතනින් යන්න යනවා. දැන් අපිට පෙන්නන්නේ පැහැරගත්ත මිනියන්ස් ලව බලනකොට මෙයාලා ඉන්නේ එක දූපතක. හැබැයි මෙතන තියෙන විනෝදේ නිසා මෙයාලව පැහැරගත්ත කියන දේත් දැන් මෙයාලට අමතක වෙලා ඒත් බලනකොට ඇත්තට මෙයාලා ඉන්නේ දූපතක නෙවෙයි දූපතක් වගේ හදපු තැනක මෙයාලව හිර කරලා. දැන් ග්‍රෝ එල්මාජෝ ගැන හොය ඉන්නකොට මෙයාගේ යාළුවා තවත් ගෑනු ළමයෙක්ව එක්කන් ඇවිත් මෙයාත් එක්ක එළියට යන්න. ඒ වෙලාවේ ග්‍රෝ ඇග්නස්ට කියනවා මං ගෙදර නෑ කියලා කියන්න කියලා. හැබැයි ඇග්නස් ග්‍රෝ ගෙදර නෑ කිව්වා කියලා එයා දැන් මට කියන්න කිව්වා කියලා එක එක දේවල් කිව්ව නිසා ග්‍රෝ දත් මිටි කනවා මම මේ ළමයටද බොරු කියන්න කිව්වේ කියලා. ඒ වෙලාවේ ග්‍රෝගේ බල්ලා ග්‍රෝට බොරු කොණ්ඩයක් ගෙනත් දෙනකොට අන්තිමේටම ග්‍රෝත් මේ බොරු කොණ්ඩේ දාගෙන ගෑනු ළමයාත් එක්ක එළියට ගිහින් දැන් ඒ ගෑනුගෙනා මං ව්‍යායාම් කරන අයට ගොඩක් කැමති ඒ වගේම මාත් ව්‍යායාම් කරන්න ගොඩක් කැමතියි කියලා මෙයා හොටෙල් එක ඇතුළේම ව්‍යායාම් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ලුසිත් මේ හොටෙලෙන් කෑම එකක් ගන්න ඇවිත් එතන ග්‍රෝ ඉන්නවා දැකලා මෙයාගේ කතාව හොරෙන් අහගෙන ඉන්නේ. දැන් ග්‍රෝ දාඩිය පියදාන්න ගිහින් මෙයාගේ බොරු කොණ්ඩේ එහෙට මෙහෙට යනවා. ඒ වෙලාවේ මෙයාත් එක්කව ගෑනු කෙනා ඔයා බොරු කොණ්ඩයක් නේද දාගෙන ඉන්නේ ඉන්න මං ඔයාගේ හොරේ මෙයා හැමෝටම කියන්නම් කියලා මෙයාගේ බොරු කොණ්ඩේ ගලවන්න යනකොට මෙයාලයි කතාව අහගෙන හිටපු ලුසි මේ ගෑනු කෙනාගේ පස්සටම නිින්ද යන බෙහෙතක් විදලා අන්තිමේටම ග්‍රෝව බේර ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා ගෑනු කෙනාව ගෙදර එක්කන් යනකොට මේ තුන් දෙනාට වාහනේ එකට යන්න ඉඩමදී. ඊට පස්සේ මේ දෙන්නා ගෑනු කෙනා උඩින් ගැට ගහගෙන ගෙදරෙක්කන් යන්නේ. දැන් අන්තිමේටම ලුසි ග්‍රෝට ඔයාට ගොන්නේ නැති වුණාම තමයි ඔයා ගොඩක් ලස්සන කියලා මෙයාට එක හාදුකුත් දීලා ගෙදර යන්නේ. අන්න ඒ වෙලාවෙම ග්‍රෝගේ හිතේ ලුසි ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ග්‍රෝ පහෝදා උදේ ගොඩක් සතුටෙන් නැගිටලා සෙල්ලම් තාරාවත් එක්ක සෙල්ලම් කරලා දත් බුරුසු දෙකෙන් දත් මැදලා ළමයින්ටත් හાર્ට් ෂේප් එකකට කෑම හදලා දීලා මිනියන්ස්ලත් එක්ක සෙල්ලම් කරලා ගෙදරින් එළියට යන්නේ. ඒ වගේම එළිය ඉන්න අයත් එක්ක සතුටෙන් කතා බහ කරනවා. පාත්යන්ට පාරමාරු වෙන්නත් උදව් කරනවා. ඇයි එළියේ ඉන්න මිනිසුත් එක්ක නටන්න පටන්ගෙන දැන් ග්‍රෝ ඉස්සර වගේ නෙවෙයි ගොඩක් වෙනස් වෙලා ගොඩක් සතුටෙන් මෙයා ඔත්තු බලන තැනට යනකොට අර AVL එකේ ලොක්කත් එතනට ඇවිත් බලනකොට මෙයා බොරුගොන්න විගුණන කෙනා ළඟ සිරම් එක තිබුණ නිසා එයාව අත්අඩංගුවට අරගෙන ඒ විතරක් නෙවෙයි මේ වැඩෙත් ඉවර වුණ නිසා දැන් මෙයා ලුසිව ඕස්ට්‍රේලියාවට යවන්නයි හදන්නේ. දැන් මේ කතාව ඇහුණ ගමන් ග්‍රෝට ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවේ මෙතනට ආව ලුසි මං ඕස්ට්‍රේලියාවට යන්නයි හදන්නේ. ඒ නිසා ඔයා මාව මතක් වෙන්න මෙන්න මේ දේ තියාගන්න කියලා ග්‍රූට ලුසිගේ ලිප්ස්ටික් එක දෙනවා. දැන් ග්‍රූ ආයෙත් ගෙදර එනකොට වටේ පිටේ ඉන්න අයවත් අල්ලු කරගෙන එයාලට කිසිම උදව්වක් කරන්නේ නැතුව ඉස්සර හිටියා වගේ තමයි ආයෙත් මෙයා ගෙදර එන්නේ. දැන් මෙයා එළියට වෙලා වැස්සේ තෙමි තෙමි ඉන්නකොට මෙයා ළඟට ආව ඇග්නස් ග්‍රූගෙන් අහනවා ඇත්තටම ඔයාට මොකද්ද උනේ කියලා. ඒ වෙලාවේ ග්‍රූ ඔයා ඉස්සර කිව්ව විදිහට මං දැන් ලුසිට කැමති. හැබැයි ආ මාව දාලා යන්නයි යන්නේ කියලා කියනකොට ඇග්නස් කියනවා එහෙනම් ඔයා එයාව නවත්තන්න පුළුවන් හැම දෙයක්ම කරන්න කියලා. ඒ නිසා මෙයා ලුසීට කෝල්යක් අරගෙන අහනවා අපි දෙන්න එළියට යමුද කියලා. හැබැයි බලනකොට මෙයා අරන් තින්නේ ලුසීට නෙවෙයි මෙයා මිනියන් කෙනෙක් එක්ක පුහුණු වෙන ගමනුයි ඉන්නේ. කොහොම හරි අන්තිමේටම මෙයාට මේ වැඩේ එපා වෙලා මෙයා මේ ෆෝන් එක උණු කරලා දානවා. ඒ වෙලාවේ එතනට ගින්න නිවන්න ආව මිනියන්ස්ලා ගින්න නිවනවා කියලා මාරාතලයක් ගන්නෙ. දැන් මේ සීන් එක මෙහෙම කට් කරාට පස්සේ අපිට පෙන්වන්නේ අර පැහැරගත්ත මිනියන්ස්ලාව දැන් මෙයාලා ටික පාඩුවේ සතුටෙන් ඉන්නකොට එකපාරටම එක මිනියන් කෙනෙක් විද්‍යාගාරයක් ඇතුළේ ඇදලා ගන්නවා. හැබැයි මෙයාලා ළඟ කෙහෙල් ගෙඩි තියෙන නිසා මේ කට්ටියට කිසි ගාණක් නැහැ. ඇත්තට මේ මොකද වෙන්නේ කියලා. ඒ වෙලාවේ මෙයාලට අර PX41 කියන සිරම් එක විද්දට පස්සේ මෙයාලත් රාක්ෂය වෙන්න පටන් ගන්නවා. දැන් තවත් පැත්තෙන් ග්‍රෝ ළමයිවත් එක්කරගෙන එඩ්ඩෝගේ සාදයට යන ගමනුවේ ඉන්නේ. හැබැයි මෙයා යන්නේ නම් එච්චර ලොකු සතුටකින් නෙවෙයි. මොකද මෙයා එඩ්ඩෝගේ පුතා ඇන්තෝනියෝ මාර්ගෝ එක්ක කතා කරනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මෙයා මාර්ගෝට නීති ගොඩක් දානවා එයා ළඟට යන්න එපා කියලා. හැබැයි ඒ දෙන්න හැම වෙලාවෙම ඉන්න එකට ඒත් ග්‍රෝ උත්සාහය අතාරින්නේ නැතුව එක එක දේවල් කරනවා. මෙයාලව වෙන් කරන්න. හැබැයි මොන දේ කරත් ඒ දේවල් වලින් කිසිම තේරුමක් එන්නේ නැහැ. ඒ නිසා ග්‍රෝටත් මේ වැඩේ එපා වෙලා මෙයා පැත්තකට වෙනවා. ග්‍රූ ළඟටාව එඩ්ඩ දෝ ඔයා දුකෙන්නේ දෙන්නේ දුක්වෙන්න එපා හැම දෙයක්ම හරියයි කියලා මෙයාගේ හිතත් හදලා මෙතනින් යනකොට ග්‍රූට මෙයාගේ හැසිරීම ගැන පොඩ්ඩක් සැක හිතෙනවා. ඒ නිසා මෙයා තේ මනුස්සයාගේ පස්සෙන් යනකොට ග්‍රූ හිතුවා හරි වගේ මෙයාලා ඉන්න තැන ලොකු ආරක්ෂාවක් තියෙනවා. දොරවල් ඇරෙන්න නම් අමුතු නටුමක් නටන්න ඕන. දැන් ග්‍රූ එඩ්ඩ දෝ නටුවා වගේ නටන්න ගිහින් මෙයාට වැරදුන නිසා ග්‍රූට වෙන්න ඕන හැම දෙයක්ම උනාට පස්සේ තමයි අන්තිමේටම මෙයාට දොර ඇරෙන්නේ. ඒත් ඒ වෙලාවේ තිබ්බ සතුටට මෙයාගේ අත දොර රටාව වෙනවා. දැන් තවත් පැත්තකින් ලුසි ඕස්ට්‍රේලියාවට යන ගමනෝ ඉන්නේ. ඒ වෙලාවේ මෙයා සංගරාව කියවන්න යනකොට ඒ සංගරාවේ ඉන්න හැමෝම මෙයාට ග්‍රූ වගේ පේන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ගුවන් යානාවේ ඉන්න අනිත් අය හැමෝමත් මෙයාට ග්‍රූ වගේ පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ලුසිට දැම්මට ඕන කරන්නේ ග්‍රූ කියලා තේරිලා මං දැම්ම ග්‍රූව හොයාගෙන යනවා කියලා මෙයා ගුවන් යානාවේ පහළ පැනලා ග්‍රූව හොයාගෙන යනවා. දැන් ග්‍රූ අන්තිමේටම එඩ්ඩෝගේ රහස් කාමරයට ඇවිත් බලනකොට ඒ කාමරේ තමයි අර කාන්දන් යානාව තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ග්‍රෝ සැක කරපු දේත් හරියටම හරි. එඩ්ඩෝ තමයි එල්මාජෝ. දැන් ග්‍රෝ මං කියව දේ හරියටම හරි කියලා මෙයා ගොඩක් සතුටු වෙනකොට තව කෙනෙක්ව දැකලා මෙයා ගොඩක් පුදුම වෙනවා. ඒ වෙන කවුරුන් නෙවෙයි මහාචාර්ය නෙෆාරියෝ. බලනකොට මෙයා වැඩ කරන්න ඇවිත් තියෙන්නේ එල්මාජෝ එක. දැන් මෙයා මඩ වලට පුදුම හිතෙන දේක් පෙන්වන්න තියෙනවා කියලා රාක්ෂයෙක් වෙච්ච මිනියන් කෙනෙක්ව ග්‍රෝට පෙන්නනවා. ඒ වෙලාවේ ග්‍රෝටත් හිතා ගන්න බෑ ඇත්තටම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ එල්මාජෝ මේ තමයි මගේ අලුත්ම ආයුධය. මෙයාට මොන දේ කරත් මෙයා විනාශ කරන්න බෑ. ඉන්න මං ඔයාට ඒ දේ ඔප්පු කරලා පෙන්නන්නම් කියලා. මෙයා මේ මිනියන්ට වෙඩි තියනවා, ගින්නෙන් පුච්චනවා, එතකොට බෝම්බක් දානවා. හැබැයි මෙයාට මොකුත්ම වෙන්නේ නෑ. දැන් එල්මාජෝ මම මෙයාලව පාවිච්චි කරලා මේ මුළු ලෝකෙම අල්ලගන්නයි යන්නේ කියලා මෙයා එතන තියෙන තිර රෙද්දක් අයින් කරනකොට මෙයා අල්ලන් ආව මිනියන්ස්ලා ඔක්කොම රාක්ෂය කරලා දැන් මෙයා ග්‍රූටත් මෙයාත් එක්ක එකතු වෙන්න කියනවා. ඔයා හඳක් හොරගම් කරපෝ අංක එකේ අපරාධකාරයෙක්. ඒ නිසා ඔයා මගෙත් එක්ක එකතු වුණොත් මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ග්‍රූ ඔව් ඒක හොඳ සැලසුමක්. ඒත් මට මේ ගැන හිතන්න තියෙනවා කියලා. මෙයා හිමීට මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ මෙයා ළමයි ටිකවත් අරගෙන මෙතනින් යන්න හදනකොට මාර්ගෝ ඉන්නේ නම් ගොඩක් දුකෙන්. මොකද මෙයාත් එක්ක නටනට හිටපු ඇන්තෝනියෝ වෙන ගෑනුම එක්ක නටන්න පටන්ගෙන ඒ වෙලාවේ ග්‍රූ ඔය දේවල් ඔහොම තමයි. ඒ නිසා ඔයා ඒ දේවල් වැඩි ගණන් ගන්න එපා කියලා මෙයා මාර්ගෝව මෙතනින් එක්කන් යනකොට මෙයාට තියෙන කේන්තියට ඇන්තෝනියෝ ගල් කරලා මෙතනින් යන්න කරන්නේ. දැන් මෙයාලා මෙතනින් යනවත් එකම ලුසි ග්‍රූව හොයාගෙන මෙතනට එනවා. ඒ වෙලාවේ අර කිකිලි මෙයාව දැක විතරයි මෙයාට පහර දෙන්න යනකොට එල්මාජා ඇවිත් තමයි කිකිලිව අල්ලගන්නේ. ඊට පස්සේ මෙයා මේ වෙච්ච දෙයට ලුසිගෙන් සමාව ගන්නකොට කිකිලි ලුසිගේ AVL ID එක අරගෙන දැන් ග්‍රූයි ලුසි දෙන්න AVL එකට වැඩ කරන්න කියලා දැනගත්ත එල්මාජෝ ඉක්මනින්ම ලුසිව අල්ලගන්නවා. දැන් මේ දේ දැක්ක ડોක්ටර් නෙෆාරියෝ ඉක්මනින්ම ග්‍රූට හොල්ලයක් අරගෙන කියනවා ඔයාත් එක්ක හිටපු කෙනාව අල්ලගත්තා. ඒ නිසා දැන් මෑවිත් එයාව බේරගන්න කියලා. දැන් මේ කතා ඇහුණා විතරයි ග්‍රූට ගොඩක් කේන්ති ගිහින් මං ඉන්න ගන්නම් එයාට මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ කියලා. මෙයා ඉතුරු වෙලා ඉන්න මිනිස්ලා දෙන්නෙකුත් බයික් එකට දාගෙන ලුසිව බේරගන්න යනවා. ඒත් එක්කම තවත් පැත්තකින් එල්මාජෝ මෙයාගේ ගෙදරට කාටවත්ම ඉන්න බැරි විදිහට අර රාක්ෂ මිනිස්ලාව ආරක්ෂාවට දාලායි තියෙන්නේ. ඊළඟට අපිට පෙන්නන්නේ ග්‍රූගේ ගෙදර. දැන් මෙතන රාක්ෂයෙක් වෙච්ච මිනියන් කෙනෙක් ඇවිත් මිදුලේ තියෙන හැමදේම කන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ සද්දේ ගෑන් ළමයින්ටත් ඇහිලා මොකද්ද මේ වෙන්නේ කියලා මෙයාලා ජනේලෙන් බලන් ඉන්නකොට ඒ රාක්ෂ මිනියන් ජනේලෙත් කඩාගෙන ඇවිත් මෙයාලට පහර දෙන්න යනවා. ඒ නිසා ළමයි ටිකත් ඉක්මනින්ම පහළ තියෙන විද්‍යාගාරයට යනකොට රාක්ෂ මිනියන් මෙයාලගේ පස්සෙන් එතනටත් ඇවිත් දැන් ළමයි ටික හිර වෙලා රාක්ෂ මිනියන් මෙයාලව කන්න යනවත් එක්කම මෙතනට ආව කවුදෝ කෙනෙක් මෙයාට අමුතු බෙහෙතක් විදිනවා. දැන් මේ බෙහෙත නිසා රාක්ෂ මිනියන් ආයෙත් හිරව තත්ත්වෙම වෙනස් වෙන්න පටන්ගෙන බලනකොට ඒ බෙහෙත හදලා තියෙන්නේ වෙන කවුරුන් නෙවෙයි ડોක්ටර් නෙෆාරියෝ. දැන් මෙයාලා හැමෝම එකතු වෙලා නෙෆාරියෝ හදපු අලුත් බෙහෙත එතන තියෙන ජෙලි වල එකතු කරනවා. තවත් පැත්තෙන් ග්‍රෝ හොඳට ඉන්න මිනියස්ලට දම්පාට තින්ද වගේක් ගාලා එල්මාජෝගේ ගේ ඇතුළේ යන්නයි හදන්නේ. දැන් ග්‍රෝ ඇතුළට ඇවිත් මෙයාලා මාව අල්ලගත්තා කියලා ටිකෙන් ටික ඉස්සරහට යනකොට රාක්ෂය වෙච්ච මිනියස්ලා මෙයාලා වට කරගෙන මෙයාලා දිහාමයි බලන් ඉන්නේ. ඒ වෙලාව ඇතුළට ආව මිනියස්ලා දෙන්න අනිත් අය එක්ක එකට එක කරන්න ගිහින් අන්තිමේට මෙයාලා ගහගෙන හිටපු දම්පාට තින්ද එක මැකිලා මෙයාලව අනිත් අයට මාට්ටු වෙනවා. දැන් ඉතින් හැම රාක්ෂයෙක් වගේම මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන්ගෙන මෙයාලා ගහකට නැංගත් ඒ ගහත් මෙයාලා කාලා දානවා. ඒ නිසා අන්තිමේටම වහලක් උඩට නගිනකොට මිනියන්ස්ලා මෙයාලව වට කරගෙන ඇවිත් දැන් හරි ග්‍රූගේ කතාව මෙතනින් ඉවරයි කියලා හිතනවත් එක්කම ඔන්න ડોක්ටර් නෙෆාරියෝ ග්‍රූගේ යානාවත් අරන් ඇවිත් මෙතන ඉන්න හැමෝම සනීප කරනවා. ડોක්ටර් නෙෆාරියෝ කොච්චර දුෂ්ට වැඩ කරන්න කැමති වුණත් මෙයා මෙයාගේ පවුලට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. දැන් ග්‍රූ ලුසිව බේරගන්න යනකොට එල්මාජෝ ලුසිව මෝරෙකුයි තවත් එලි බෙහෙත් ගොඩක් එක රොකට් එක ගැට ගහලා දැන් එල්මාජෝ හදන්නේ මෙයා ළඟ තියෙන රිමෝට් එකේ බොත්තම ඔබලා ලුසිව මෙයා කලින් වැටුණ ගිනි කන්දට යවන්න. ඒත් ඒ වෙලාවේ එකපාරට මෙතන මිනියන් කෙනෙක් ඇවිත් මෙයා ළඟ තියෙන රිමෝට් එක උදුර ගන්නවා. ඒ නිසා එල්මාජෝට ගොඩක් කේන්ති ගිහින් ඔයා මගේ තරහ උපරිමයටම ඇවිස්සුවා කියලා මෙයාම සිරම් එක බීලා අන්තිමේට මෙයා රාක්ෂයෙක් වෙනවා. ඒ වෙලාවේ ග්‍රෝ ළඟ තිබුණ හොඳ කරන්න පුළුවන් බෙහෙතත් ඉවර වෙලා ඒ නිසා ග්‍රූටක් කරගන්න කිසිම දෙයක් නැතුව එයා එහෙට මෙහෙට පැන පැන ඉන්නකොට මෙයාට ලුසි දුන්න කරන්ට් එක වදින ලිප්ස්ටික් එක මතක් වෙලා අන්තිමේටම ඒකෙන් එල්මාජෝට කරන්ට් එක වද්දලා එයාගේ සිහිය නැති කරනවා. හරි දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා හිතනකොට අර කිකිලි රිමෝට් එක ළඟට ඇවිත් රිමෝට් එකේ බොතමට කෙටුවා විතරයි ලුසි ග්‍රූයි දෙන්න රොකට් එකත් එක්කම ගිනි කන්දට යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ග්‍රූ ලුසිව ගැට ගහලා තිබුණ ලණු ටික ඉක්මනින්ම කපලා මැරෙන්න ඕන මෙන්න තියෙන නිසා මෙයා ලුසිගෙන් අහනවා මං ඇවිදින්න යන්න කතා කරොත් ඔයා මගෙත් එක එනවද කියලා. ඒ වෙලාවේ ලුසිත් එකපයින්ම ග්‍රූට කැමති වෙනවා. ඒ නිසා මේ දෙන්න ඉක්මනින්ම එතන තියෙන මුහුදට පැනලා මෙයාලගේ ජීවිත බේර ගන්නවා. දැන් මේ සිද්ධිය සිද්ධ වෙලා හරියටම දවස් 147ක් ගියාට පස්සේ කෙනෙක් විවාහ වෙන්නයි යන්නේ. ඒ වෙන කවුරුන් නෙමෙයි අපේ ග්‍රූ. දැන් අපේ ගෑන් ළමයි 3 දෙනාට අලුත් අම්මා කෙනෙකුත් හම්බ වුණා. ඒ නිසා හැමෝම ගොඩක් සතුටින් නටනකොට මේ කතාව මෙතනින් ඉවර වෙනවා. හැබැයි ඔයාලා තුන්වෙනි මූවී එක බලන්න කැමති නම් දැන්ම පහලින් කමෙන්ට් කරන් යන්න. ඔයාලගේ කමෙන්ට් වැඩි වෙන තරමට ඉක්මනින්ම මම මේ මූවී එක ඔයාලා වෙනුවෙන් අරන් එන්න. ඒ විතරක් නෙවෙයි channel එක subscribe කරලා ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම goodbye.